පුරුද්දකට වගේ බොහෝ බොහෝ රූපවාහිනී සංවාදවලදී ඒ වගේම තනි කුජලයන් හැටියට සහභාගී වෙන ඇතැම් රූපවාහිනී වැඩසටහන්වලදී දිගට හරහට මහා ලොකු බෝධිසත්වවරු වගේ ඒ වගේම ඇතැම් විට මහා ප්‍රඥයින් වගේ යම් යම් සිද්ධීන් ගැන තමන්ගේ උපකල්පනයන් රට හමුවේ තබමින් බුදුබල සේනාව ඇතුළු අපට පහර දෙනවා. ඉතාම සැලසුම් සහගතව බුදුබල සේනා සංවිධානයේ අරමුණු පරමාර්ථවලට පහර දෙන බවක් පේනවා. හරි හැටි කරුණු දැන හෝ නොදැන මේ සංවිධානයේ මතවාදයේ වටා එකතු වෙද්දී මුල්ම ප්‍රහාරය දියත් කළේ විමල් වීරවංශ ඇමතිවරයා. එතකොට රාජපක්ෂ ආණ්ඩුවේ විමල් වීරවංශ උන්නැහේගේ දේශපාලන භාවිතාවන් පිළිබඳ විශේෂයෙන් මේ වැටෙන රට ගොඩ ගන්න රටේ ජාතික ආරක්ෂාව සහ ඇතැම් පැතිකඩ ගැන උන්නැහේගේ විග්‍රහයන් සහ ඒ කැපවීම ගැන අපි ආශිර්වාද කරන සතුට වෙනවා. වෛරයක් නැහැ අපිට උන්නැහෙත් එක්ක. හැබැයි විමල් වීරවංශ මහත්මයාට මම අභියෝග කරනවා, විමල් වීරවංශ මහත්මයාට විතරක් නෙවෙයි මහින්දානන්ද අලුත්ගමගේ මනුෂ්‍ය නානායක්කාර ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, මංගල සමරවීර ඒ වගේම දේශපාලන විචාරකයන් හැටියට පෙනී ඉන්න ගෙවිඳු කුමාරතුංග, දයාන් ජයතිලක කියන මේ පුජ්‍යලයන්ට ප්‍රසිද්ධ විවාදයකට අපිත් එක්ක ලෑස්ති වෙන්න කියලා මේ කරුණු ගැන සාකච්ඡා කරන්න. අපි නොමැති තැන්වල පාළුගෙයි වළම් බෙදින්න වගේ මේ මිනිස්සු ඇවිල්ලා මේ සංවිධානය ගැන නොදන්නා දේවල් කතා කරනවා. මේක CIA කුමන්ත්‍රණයක් කියනවා. නෝර්වේලු මේකට සල්ලි දුන්නේ. මේක අපිට තේරෙන්නේ නැහැ දැන්. එහෙම මොකක් හරි CIA කුමන්ත්‍රණයක් තියෙනවා නම් නෝර්වේන් මේකට සල්ලි හම්බුණා නම් සල්ලි දුන්න කෙනෙක් ඉන්නෝ, සාකච්ඡා කරපු තැනක් තියෙන්නෝ, සල්ලි ආපු account එකක් තියෙන්නෝ, ඒව කොහේ හරි මාරු කරපු තැනක් තියෙන්නෝ, වියදම් කරපු අපිට සංවිධානයේ සල්ලි ලැබුණේ කොහොමද, ඒව වියදම් කළේ කොහොමද, කවුද අපේ අපිට අපේ ආධාරකරු ඒ සියල්ල අපි සතුව තියෙනවා. අපි පහුගිය ආණ්ඩුවේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඒ වගකීමට බලධාරීන්ගෙන් ඉල්ලුවා කරුණාකරලා කොමිසමක් පත් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වර්තමාන ආණ්ඩුව බලයට ආවට පස්සේ මාධ්‍ය හමු ගණනාවක් තියලා ඒ විතරක් නෙමෙයි ජනාධිපතිවරයාට ලිඛිතව ලියලා යවුවා පසුගිය කාල පරිච්ඡේදය තුල බුදුබල සේනා සංවිධානය නිසා මේ රටේ මේ සුළු ජාතීන් හැටියට නම් ලබන මුස්ලිම් හෝ දමිළ හෝ කාට හරි අතවරයක් කිරිහැරයක් කරදරයක් කළා තියෙනවා නම් ඒව පිළිබඳ විමර්ශනය කළා නීතිය හමුවට පමුණවලා ඒ අදාළ දඬුවම් දෙන්න කියලා. සැලසුම් සහගත සූක්ෂම බලවේග අද කරලියේ ඉන්නේ කෙලින් විවෘතව ඇවිල්ලා වැඩ කරන පිරිස් නෑ. හොරෙන් හොරෙන් තැන් තැන් වල ඉඳලා ගල් මුල් එල්ල කරන අය ඉන්නේ. ඉතින් අපිට ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. විමල් වීරවංශ මහත්මයාට මේ අපි නැති තැන් වල නෙමෙයි ප්‍රසිද්ධියේ මහත්යෝ කතා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බොරු කියන එක නෙමෙයි. බොරු බේගල් ලදබාන එක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. බොරු බේගල් ලදබාන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදයකුත් නෙමෙයි.